රාජ්‍ය අස්ථාවර කළේ කව්ද රාජ්‍ය අස්ථාවරකෙේ කොන්රන කරල. ඒ කොන්තර රාජ කරීමට ඔබේ ජනාතිපත්තුමාට නොහැකවු එකකම මකව ජනාධිපතිවරයාට මම ඔබට කතාවක් කියන්න. මහජන මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිෙන තිබ්බ වර්තමාන ජනාධිපතිවරයාගේ එතකොට අගමැතිවර නිලනි ෞද්ගලකග නිවසත් ගිනි තිබ්බ අතුකෝරල මන්ත්‍රරතුමා මහ මග බරලදැම ඊට පස්සේ අපි ගියා. ටා විරාජ පක්ෂ රාජපත්තුමත් එකක පුරුද්දු පරිදි කණඩායම් රැස්සවීමට එතුමක් කීපතතාක් කියන්නේ පොලිස්පොත්තුමත් ඇවිල්ලායිට හමුදාපත්තුමත් ඇවිල්ලයිටිය ක්‍රොමේෂ් පතරන ඇමතිතුමා ඇහුවා මේ පොලිසිය බලාගෙන ඉද්දී කෝහද මගේ ගෙදෙට්ට ගිරි තිබ කියලා ගොටාවි රාජ පක්ෂ නාත්පත්තුම කිවා මම කියනදී කවුරුත් අහන්නෑ කියලා ඒකයි ම කිවේ නිවැරදිකෙනා නිවැරදි පටුවේ ඉන්දවාගන්නට නොහැකිවීම රාජ්‍ය අස්ථාවර කරපු රාජ්‍යස්ථාවර කිරීමට සංවිධානාත්ම කොක්කු මාන්තනය කරපු අයට පහසවක් වුණක් රංජිත් මහාචාරතුමා අද කනගහටුවේ නොම ගැන. ඔබ තුමතේ පුටුවේ වාඩිවෙන්න මේ රටේ ජනතාව පෙළගස්වපු ප්‍රධාන චරිතයක් හොඳට මතකතියාගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ බහුතරයක් ජනතාව ඒ වන කොට ගෝටාපේ රාජපක්ෂ මැතිතුමා කරලියට ගෙනම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් සංවිධානය කරලා තිබට ප්‍රධානක්යක් නයෝජිත්න පක්ෂේක්ෂ ැනේ පස්සේ. මතකතියා ගන්න වියත්මග එලිය බලය රණවිරුවෝ කක කහද ලිවරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඒ වෙලාවේ ගොටාබේරාජ පක්ෂ මැතිතුමාට විරුද්ධ බලවේගයක් බවට පත්වනා නම් රට ඒ වෙන ගොඩත් අස්ථාවරලා තිබුණේ යහපාලන ආණ්ඩුව කාලෙ. අපිත් එකතු වෙනවා ඒ ගොඩට එනිසා, ගොටා පි රාජපක්ෂ ඇතිතුමා සහයෝගයේ දෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තිීදු කරේ ජනප්‍රිය නායකෙක් විදිහට එතුමා ඒ වෙනකොටත් කරලට ඇවිල්ල හමාරයි. ඔබට මතක ඇති එතුමා ජනාධිපතිවරණයෙන් පස්සේ රුවන්වැලි මහන්සෑ ඉස්සරාගල්ලා දියුණුන් දෙනකොට කපුද. එතමයි එතුමා දරපු දේශපාලන අදහස. එතනින්ම තමයි එතුමාට විරුද්ධ පිරිසක් පෙළගන්න පටන් ගත්තේ. ඔබ ජනාධිපතිවරයා බවට පත්වුණ හම මම සිංහලවීම මම ෞද්ධවීම පිළිබඳව කාටවත් කිරීමට මම මැලිවෙන්නේ නැහැ. හැබැයි මම සිංහල බෞද්ධ වනා කියලා. මේරටේ සියලු ජනකොටස්තුල ජනාධිපතිවරයා වෙනවා මිසක්කා මම සිංහල බෞද්ධ පිරිස්සවල ජනාධිපතිවරෙක් බට පත්වවෙන්නේෙ බෑයි ඕකේ ප්‍රතිඵල තමයි අපි දැක්කේ ගෝල් ෆෙස් එකට බරයානිියාව කියන එක. ගෝල්ෆේස්ස එකට අන්‍යාගමක පූජකවරු ඇවිල්ලා පැළපදියංවීම. විිශ්වවිද්‍යාලා රම්භ කරා. සංගීත සන්දර්ශන තිබුණා. මේරටේ ප්‍රධාන කලාකාරයවාවා. ක්ෂූන් හන්සලාව එනිස මේක රෝෂාන් දම්බැලක පුරුක් වගේ එකට එක බැනිිච්චේකක්. එනිසා එක තැනකින් මේ ඇද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තට හරමගන්න අපි උත්සහ කරන්න නර්කයි.